सरसना हिंदी मुअपी बला लसन विन मुना ताती सबंग मगे चोटी पी कहम दी अयो अदीना हेमदरी करो मैं और कट पिया इन्ना ने बैन गाने की आना ने बाड़ी ने दिने का माटो वा हा हा इन्ने बेला आवा ने अब यो ने ने गेदरी दन टिका के लाइला हरे हरे मैं मं क्यू बै 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 अद मैं मंगल पास करना मैं हनु कबाली मंगल पास करना नहीं ना मैं अबे अम्मा भी जो ना मैं वहाँ तो किया ना हरे उंगीसरा ඔයා කවුද ගෑණික එක්ක සම්බන්ධකම් පවත්වනා වගේ එකක් නෑ ඔව් ආ ඔය ආව කොහෙන් මහන්දියට යනවා ඒ මොකද පොඩි වැඩකට මොකද වෙන්නේ ඔයා මේ ගෙදරින් යන්නේ ඔයා යන්නේ ගමන් ගැන මට කියලා නෙවෙයිනේ ඉතින් අයි මං කී කියන්නේ එහෙම තමයි ගෑනුන්ට පිළිමි යන යන තැන් කී කියා යන්නේ ෂෝක් අම්මා මේ උඩ කන බලා ගන්න ඕනද? ඔක්කොම කැමති දේ කරන්න කාවින්ග. කොහමද තව ගෑණියෙක් ගත්තේ ඔයාලට හිතෙන හිතෙන වෙලාවට අතපය හිරි අරගන්න? මට තලන්න. අතහැරලා දාපම් බංගුන් ඔය ගෑණිව
මොන කර්මයක්ද මේ? බලාපල මොනවාකට කරගන්න බැරි වුණාට තියෙන ගෑස්. මේ ඔය අයියා කියන කතාව මොනවාද කියන්නේ? මට හරියට ඇහුන්නේ නැහැ. හැබැයි මං කියලා දුන්නා කන් දෙකේ ඇඟිලි ගහගන්න. කොහෙද මම ගෑණි යන්නේ? කවුද දන්නවද පුතේ? ඇයි? මම දේව හොයන්න ඕනේ. මම දේව දරගන්න ඕනේ. හොඳයි මම බලා ගන්නම්කෝ. අනේ මන්ද උඹටත් වෙච්ච වැඩක්. ඇයි? ඇයි කියන්නේ? මම දුඹෝ මේ අමාරුවේ දැම්මේ. හරි හරි අම්මේ. කවුද ඉති ඔහොම ගෑණියෙක් කියලා? ආ මං උඹට කිව්වේ නැද්ද? එතකොට උඹ මොකද මට කිව්වේ? ආ අම්මා බලන් ඉන්නකො කිව්වා. මම මේ බලන් ඉන්නා පුතේ. ඉස්සරහට තව මොනව හරි වෙන්න තියෙනවද කියලා. අම්මා මට හිනා වෙනවනේ. හිනා වෙනව නෙමෙයි බං. ඔළුව බදාගෙන අඬන්නයි මට දැන් වෙලා තියෙන්නේ. කසාද බැඳ කියලා තරුණ ජීවිතේ උතනින් ඉවර වෙන්න විදියක් නැහනේ. බලමුක පුතේ. මං උඹට ওই ජීවිතේ සුද්ධ කරලා දෙන්නම්. මේ ආන්නකෝ අයිසෙ මේ තමුසේන්න එපා මට මේ බිස්නස් ගැන කියා දෙන්න. ඈ මොකද මම මේ මේ පුරුදු වෙන්න කරනවද? ඈ හරි. ඉතින් එපා නම් අර යනවා. මම සල්ලි දෙන්නම්. සල්ලි සල්ලි මොනවද අයිසෙ මේ බල්ලොත් නොකන සල්ලි. ඈ मोन मोनवा दाने මොනාද යා කියන්නේ? ටික දවසක් හිට වෙලා ඉන්නම් කියන්නේ. හිට වෙලා? ඔව්. මොකද? දරුවෝ බලා ගන්නනේ. ඒ දරුවෝ බලා ගන්න එයා මොනද? දේවක නැද්ද? දේවකට පුළුවන් දන්නේ හැමදේම කරන්න දරුවෝගේ. ඒ දේවකගේ අම්මා නැද්ද? ඒ සේරම දේවල් හරිය කියමුකෝ මහත්තයා. කට්ටිය ඉන්නවා බලා ගන්න පුළුවන්. හැබැයි ඒ අපේ දුවගේ දරුවා අපෙනුත් කෙරෙන්න ඕනේ යුතුයකම් ටිකක් තියෙනවා මහත්තයා. ඒවට ඔයා යන්නෙත් නැහැ මං යන්නෙත් නැහැ. අඩු ගානේ දුවවත් ගියතෙන්. ඔයාට පිස්සුද? හා? පිස්සුද කියලා අහන්නේ? දුවගේ නරක ගමනක් නෙවෙයිනේ. මේ මේ ගමන නරකද නැද්ද කියලා තීරණය කරන්න පස්සේනේ. හා? කරුණාකර ගිහිල්ලා දුව එක්කින්න ඕනේ. අනේ මහත්තයා එහෙම කරන්න එපා. බැයි? අසන්දි අර නංග ඔයයි කියන්න ඕන කියලා දුව එක්කෙන්ද කියලා මම එහෙම කියන්නේ මොකද වාත් අම්මා කෙනෙක් එතන පොඩි දරුවෙක් ඉන්නවා හරි නම් අපි ඒ දරුවව ගෙනල්ලා බලා ගන්න ඕනේ ආ ඒකනේ ඔයා කැමති නෑ බැරණ කමක් නෑ එහෙට ගෙන්න එපා ඔය දේවකව ඉතින් දේවක එහෙ ඉඳලා ඒ දරුවව විතරක් මෙහෙවයිද අනික ඒ දරුවා අපිට එකතුද එකතු නෑ කොහෙද අපි බලන්නවත් යන්නේ නැහැ නේ එහෙනම් උදාහරණ ටික දුන්න කොහමද ඒ කෙල්ල ඉදින් හොරෙන් හොරෙන් හරි ආන පොඩිය කී බලන්න මෙච්චරයි මට කියන්න තියෙන්නේ මං ගිල දුව එක්කෙනෙක් මෙච්චරයි ආවෙ නැත්තම් කියලා කියන්නේ කොහොමද එයා එන්නම ඕන මං එයාගේ තාත්තා ඒ වචනට උඩින් වැඩ කරන්නේ එයා කවුද මේ මොනවත් අක්ක වේලෙව් වගේ මම එයාව මේ ගෙදරින් එලවනවා ඉතින් අපිත් ඇදලා ගමු.
ताते ताते ए ताते एन्नो को अतर मित्र कराना अने एन्नो को आये ताते एन्नो को अतर मित्र कराना अने आये एन्नो को मैं मटो सामावेन ना ऐतरमा मैं ऐ मंगावे छोटे दूर होटल बाले ले आना कहाँ की दूर बालन वो आगे दूर ऐ यो मगे दूर बालन नहीं वाले आगे अम्मा डे कर पड़े आई आई मत करना उन्हें नहीं मैं तो देवल हूँ ना माँ मनुष्य कांड दल खाता करने पा मंगावे मैं छूट पैकी और छुट्टम बाले ले आने नहीं तो ना अम्मा मत आप होगे ना देने बै है भाई मत ये वेन वेन देख करने थी ना एक मत किया ना मंग करना मत मैरिन दो ना किया ना मम मैरिन ना गलत तक रावगे नेग दिए तो जीवन तो नोट होना मत मैरिन को ना वो आटा नंद तरंग दिया मित्र नहीं अंडर नोने आप ही अंडर ने मैं मैरिन नोने आप ही वो आटा मुनान देती हूँ नहीं मांगा डन नहीं मामा उठ गया जी अंडर ने नहीं किसके आया अंडर ने मैं इन्हें दूर ओ ने चरम बलागन प्रश्न कथा कर දන්නව මොනවද ඉතින් කියන්නේ එහෙම විශේෂ දෙයක් තාම කියන්නේ හැබැයි අපේ අම්මා එක මතයක ඉන්නවා ඒ මොකද නිරාශාව අයින් කරන්න ඕන කියන එක ඇයියේ ඇයි මොකෝ hina වෙන්නේ ඇයි ගෑනු උත්තරේ දැනගෙනම ප්‍රශ්නේ අහන්නේ මන් දන්නේ අපේ අම්මා තාස ඇති ආච්චි කෙනෙක් වෙන. ඒත්
ඇත්තට මේ ඊව පරක්කු කවෙන්ද මොකද මේ ගෑණිව ඩිවෝස් කරන්න කවෙන්ද කියන්නකෝ මම දන්නේ ආදරේද කාටද එයාට තමයි ඔයාට පිස්සුද එහෙනම් ඔයාට පිස්සු ඇයි ආදරෙක් නැත්තම් ඒ ගෑණිගෙන් වැඩකුත් නැත්තම් මොකට තියාගෙන ඉන්නේ නිකන් හරියට මල් පෝච්චියක් වගේ මල් පෝච්චියක් නම් වගේ තමයි මල් පෝච්චියක් නම් වගේ තමයිද මලක් වගේ අනේ මේ अम्मा कहा गया
අපේ. පුංචි අපේ නෙමෙයි. පුංචි මගේ. ඔව්. ඒත් පුතේ අපිට පුංචිව අයිති කරගන්න බෑ. පුංචිව අයිති 100ට. දැන් 100 ඇවිත් ඉන්නේ පුංචිව එක්කයි යන්න. ඔන්න දැන් හිතන්නකෝ පුතා කොහේ හරි ගිහිල්ලා ඉද්දි තාත්තා එනවා නේද චූටි පුතාව ගන්න මේ මගේ දුව කියලා. ඒ වගේ තමයි 100ත්. අපේම නෙමෙයි පුතේ. අපිට පුංචිව මෙහෙ තියාගන්න බෑ. නව ලයිෆ් බෝයි කහ ලයිෆ් බෝයි කොහොඹ හිතලා බලන්නකෝ මෙහෙ වැඩ. ඉතින් දරුවා වෙනුවෙන් නේ යමුකෝ. දරුවා වෙනුවෙන් තමයි. හැබැයි ඉතින් මෙහෙ ඔක්කොම දේවල් අවුල් වෙයි. උවිති. පොඩ්ඩක් ඉඳගෝ. කල්පනා කරලා බලන්න. අනේ ඉක්මනින් කල්පනා කරලා බලන්න මහත්තයෝ. පොඩි එකී පවු තනියම අසරණි. එහෙම වෙන්නේ නැහැ. පුතා බලාගනි. ඒ දරුවා දුකින් ඉන්නේ මහත්තයෝ.
ඇත්තටම මොකද දන්නේ මේ මුදලාලි මහත්තයා මේ ගැන හොයන්නේ බලන්නේ නැත්තේ මම පුතාට කතා කරපු වෙලාවෙ නම් පුතා කිව්වේ අර කෙල්ල නම් දරුවව හොඳට බලා ගන්නවා කියලා උදාරද ඔව් අනේ ඒ කෙල්ල නම් නියුම් සහෝදරියක් කියලා කටපුරා කියන්න පුළුවන් අනික ඒ වගේමයි මදාර වගේම දරුවට ආදරේ අනේ ඇත්තට මේ මුදලාලි මහත්තයාට හිතක් පපුවක් නැති හැටි නැත්තම් අනේ මේ තමන්ගේ දරුව නැති වුණා කියලා හැඬුවේ නෑනේ ඔයා හැඬුව ඊට වඩා මහත්යෝ මං දැක්කා මුදලාලි හාමිනේ නම් අවංකවම දුක්ුණා මේ මිනිස්සයා නම් ඉතින් හොඳයි නේ ඒකටත් එක මුදලාලි මහා ගල් හිතක් තියෙන මිනිහ සල්ලි පස්සේ දුවන හැම මිනිහම ඔහම තමයි හාමිනේ සල්ලි වලට විතරයි උන්ගේ හදවත් ගැහෙන්නේ සල්ලි නැත්තම් මොනවත්ම වෙන්නේ නැහැ සල්ලි නැති වෙනකොට දුකෙන් ගැහෙනවා සල්ලි හම්බෙනකොට සතුටෙන් ගැහෙනවා එද කිසිම දෙයකට උන්ගේ හදවත් ගැහෙන්නේ නැහැ හාමිනේ අනේ ඉතින් මොකටද ඔහම හම්බ කරන්නේ හේතුවක් ඇති අපි නොදන්නවා වුණාට නැත්තයි තිය ඔය තරම් මහන්සි වෙන්නේ නැහෙනි මං ඊයරේ නරක හිණෙකුත් දැක්කා මොකද්ද නෑ නෑ ඒව වුණේ එළි වෙනකන් හිත හිතා හිටියා කියන්නකෝ ඉතින් මොකද්ද කියලා නෑ බෑ ඒව වුණේ නෑ මේ අපි ගිහින් දරුවා එක්කන් එමු එහෙම නැත්නම් ඒගොල්ලන්ට මෙහෙ එන්න කියමු මං කියන්නම්කෝ මේ මොකක්ද නේ ඔයාගේ ෆෝන් එකට වෙලා තියෙන්නේ ඇයි අනේ ඔයා ඔක හැමදාම අහනෝනේ හැමදාම අහනෝ හැමදාම ඉතින් ඔයා එක හදාගන්න නෑනේ කැඩිලා නෑ ළමයෝ කැඩ නැති එකක් ගැන නෙමෙයි මම කියන්නේ එහෙනම් ඔයා ෆෝන් එකට ආන්සර් කරන්න නැති පුරුද්දගෙන බබා වැඩ උත්තටම වැඩ අනේ අනේ මේ පසන් ඇයි ඔයා එනවද නේ මට වැඩගෙන කියලා දෙන්න ඔයාට වගේද මට කොච්චර වැඩද ඔයාලා වගේද නේ අපි ඈ ඔයාලා වැඩ කළත් සල්ලි නොකළත් සල්ලි අපි වැඩ කරොත් විතරයි සල්ලි ආ එහෙමද හිතන් ඉන්නේ නැත්තං ඉතින් ડોක්ටර් කෙනෙක්ට කොච්චර නිදහසක්ද අනේ අනේ ඉතින් ඇයි දන්න තරම තමයි තව හම්බ වෙන්න කියලාමයි හිතන් හිටියේ. කවුද? අනුරාධිද? අනුරාධි නම් ඉතින් හැමතිස්සෙම මුණ ගැහෙනවනේ. අනුරාධි නෙමෙයි. අයන? තාත්තා. අම්මෝ. ඇයි? ලොක මොකට අල්ලගන්න ඉන්නවද දන්නේ? කතා කරන විදියයි හැසිරෙන විදියයි අන්තිමයි. හරි දැන් මොකද්ද සීන් එක? ඔයා මගේ තාත්තට ලොක්ක කියන්න එපා. හොඳේ මං ඉස්සරහා. ලොක්ක. මොන ජරා කතාවද මේ? ළමයෝ. ලොක්ක කියලා කියන්නේ ලොක්කිටනේ. තාත්තා ලොක්කෙක් නෙමෙයි. ඒ මගේ තාත්තා. හරි හරි. ෂෝරි ෂෝරි. ෂෝරි නෙමි සෝරි හරි හරිටි දැන් බලන්නවා බිස්කට් කන හැටි ඇයි
ඇයි කියන්නේ? තුන තුන එකට හැදෙන්නකෝ අනේ මිනිස්සෙක් වගේ. ඇයිද මං සතෙක් වගේද? එහෙම නෙමෙයි. හරි දැන් මේව කන්න නෙවෙයිද ගෙනාවේ? හරි නරයන් නරයන් නරයන්. කන්න තමයි ගෙනාවේ. සේරම කන්න. හැබැයි එකින් එක පිළිවෙලට. හරි හරි. මේ මොකද්ද දැන් කෝල් කරපු සීන් එක? සීන්? සීන් මොනවත් නැහැ. ඇයි සීන් තියෙන මේක චිත්‍රපටියක්ද? හරි හරිදී. පුංචි බත් ටිකක් කවන්නද අම්මා දවත් වෙයිද බලමු නේ පුංචි ටිකක් කවන්න හැබැයි 2යි 3යි 5යි 2යි 3යි 5යි පුංචි වෙනුවෙන් එකක් කමු හා නංගි ඇයි තාත්තා ඉතින් කතා කරන්න හලෝ දේවක කොහෙද ඉන්නේ ආ ගෙදර තාත්තා ඉන්නේ මමට තාත්තා කියන්නේ එපා මිනියෝ මේ මගේ කිසිම නෑ කමක් නෑ හරි හරි සමා වෙන්න කොහමගේ කෙල්ල ඉන්නෝ එක කෙල්ලෙක් අරන් ඇවිල්ලා ජීවිතේම කෑවා අන්තිමට ඒකේ ජීවිතම කියලා බණිත් කියලා තරන් ආයි මොනා කරන්නද හා තාත්තේ මං එයා වික්කන් ආවේ නෑ කොහොම කතා කරන්නේ මම මට ආවේ නැත්තම් එලියට් දාපන් කෙල්ලව මම එන්න කිව්වේ නෑ ඉන්න කියන්නෙත් නෑ එයාමයි දුර බල බල මෙහෙ මං කොහොමද එයා වෙනවන්නේ තාත්තා උන්නම් ඇවිල්ලා එක්කයි යන හැබැයි ඔයා අයිය කිනි වැඩි හිටි ඔයා ඉන්නේ තාම කසාද බැඳින් නැති කෙල්ලෙක් හ්ම් ඉති ඉතින් ආට යුතුයකමක් නැද්ද ඒ කෙල්ලව කියලා ගෙදර එවන්න කියලා ඔයා කියන දේ අහනව නේද? හරි මං කියන්න. කියලා බලන්න දෙයක් නැහැ. කියලා වෙවන්න. මම බැරුණා මගේ කෙල්ලගේ ජීවිතේ පරිස්සම් කරලා. පුරේයෙන් බලව ආශ්‍රය කරන්න. මගේ පවුලට මොනවා වෙයිද දන්නේ? කරුණා කරලා කෙල්ලව වෙවන්න කියදෙන්න. තාත්තේ. මේ හරි. අහන්නකෝ මලගයක් වෙලා අසරණ වෙච්ච මිනිසුන්ට කතා කරන්න ඉගෙන ගන්න ඊට පස්සේ මනුස්සකම ගැන කතා කරන්න මේ වෙලාවේ මම ඔහේ ඇවිල්ලා හරියනවද හරිනම් අම්මා නෙන්න ඕනේ මෙහෙ අම්මා එන්නේ ආ කොහෙවත් තාත්තා එහෙනම් කියවන්න නැතු ඉන්න මම මේ ප්‍රශ්න ටික ඉවරුනම ඔහෙට එන්න හලෝ Thank you.
කියලා තියෙන කේන්තියෙන් කිසිම වැඩක් කරන්න බෑ කියලා. මොකද්ද කිව්වේ? නෑ ඉතින් අම්ම එහෙම කියලා තිනවා පුංචේ වහන්න ඕනේ නෑ. හාකෝ අපි අබුන් කමු ඈ. මොකද හොඳ චූටි දුන්නේ. චූටි දුවට තියෙන මල්පති වගේ ලස්සන තොල්නේ. ඉතින් ඉතින් මගේ චූටි දුවට මේව ඕනේ නෑ. ඉතින් පුංචිටත් තියෙන මල්පති වගේ ලස්සන තොල්නේ. මේ කෙල්ලගේ තියෙන කපටි කම. තාත්තා පුතා පුතා මෙහෙද ඉන්නේ? ඔව් තාත්තා මේ දවස් ටිකේ නම් මෙහෙ තමයි හිටියේ. අයියට ඉතින් මෙහාගේ වැඩ තනියෙන් කරගන්න බෑනේ. කොදේවක දැන් කොහෙද? අයියා ඔෆිස් ගියා තාත්තා. අම්මා කිව්වා ගිහින් බලලා එන්න කියලා. මං හිතේ පුතා ගෙදර ඇති කියලා. ඒකයි කෝල් එකක් නොදී මාවේ. ගෙදරත් ඉන්න බෑනේ තාත්තා. ඔෆිස් යන්නත් එපැයි. හා ඒකත් ඇත්ත. යංගු තාත්තා ඇතුළට. කමන්නේ පුතේ දැන් ඕන්නේ මට කොඳු වතුර එකක් දෙන්නකෝ දුවේ ඔය ලැස්සිලා යන්නේ මොනවද බලන් ඉන්නේ ආ තාත්තේ මේ බොරුට කෑ ගහන්න එපා මේ පොඩි එකේ බය වෙනවා සරසනා